ජීවිතේ හැම තැනකදීම ස්මාර්ට් වෙන්න පොලිය විතරක් ගෙවාගෙන යන්න CDB Smart Draft. බාර් පර්මිට් ගත්ත මන්ත්‍රීවරු හෙලි කරන්න කියලා මන්ත්‍රීවරු පිරිසක් ඉල්ලන්න සැරසෙනවා. ඒක තාමත්ම වැදගත් කාරණයක්. මොකද බොහෝ අය ගත්තා කියලා කියනවා. එයා ගත්තා, මෙයා ගත්තා කියලා කියනවා. අපි දන්නේ කවුද ඇත්තටම ගත්තේ කියලා. ඒ හින්දා කතා නායකවරට යෝජනාවක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන විපක්ෂ මන්ත්‍රීන් පිරිසක් මත්පැන් විකිණීමේ බලපත්‍ර ලබාගත් බවට පළ වී ඇති වාර්තා සහ මගේ විපක්ෂ මන්ත්‍රීන් සිරු දෙනා පිළිවන් සමාජයේ අප්‍රසාදය පළ වෙන හින්දා මේ කවුද කියලා හෙලි කරන්න කියලා. දැන් මේ අපි හෙලි කරන්න කිය කිය විපක්ෂය හෙලි කරන්න කිය කිය කිව්වට එහෙම හෙලි කරන්න දෙයක් නෑ, දීලා නෑ. කොහොමද කියන්නේ? මම මේ පත්‍රයේ කියන්නේ සුරාබදු කොමසාරිස් කියලා තියෙනවා. ඒ අනුව කොමසාරිස් ජෙනරාල් ජේ ගුණසිරි මහත්මයා කියලා තියෙන්නේ. මේ වසරේ සිට මේ වසරේ ජනවාරිල මේ දක්වා සුරාබදු බලපත්‍ර 32ක් නිකුත් කරලා තිබෙනවා. කිසිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට දීලා නැහැ කියලා කියන්නේ. මේවා අසත්‍ය තොරතුරු කියලා තමයි සඳහන් කරන්නේ. රටතුර සුරාසල් අවම වශයෙන් විවෘත කළ හැකි ප්‍රමාණය 2008 නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව 1106ක්. ඉතින් නමුත් අලුත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුව මේක 1578ක් කියලා තියෙනවා. ඒ හින්දා එනවා නම් ඇවිල්ලා ඔන්න කතා කරන්න පුළුවන්. දීපුවේ වමනවද නොදීපුවේ වමනවද කියලා. විපක්ෂයේ ලොක්කෙක් ප්‍රාදේශීය සභා අපේක්ෂිකාවක නමට බාර අරගෙන. අන්න එහෙම ගත්තද කියන්න අපි දන්නේ නැහැ. එතුමා ගන්නෙ නැහැ. එතකොට වෙන කවුරු හරි ගත්තද කියන්න දන්නේ නැහැ. ලංකාදීප වාර්තාවට අනුව කියන්නේ නම් ඒ සම්බන්ධව එහෙම අරගෙන තියෙනවා කියලා. ඒ කවුද කියන එක නම් දක්වලා නැහැ. විපක්ෂයේ ලොක්කෙක් කියන එක විතරයි මෙහි සඳහන් කරලා තිබෙන්නේ. අපිට ඒක ඉඳලා තමයි බලන්න වෙන්නේ කවුද කාගේ නමටද ගත්තේ කියන එක. කොහොම නමුත් මේ වාර්තා වෙන්නේ මේ දේශපාලඥයාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියාගේ බිරියගේ නමට තමයි මේ විදිහට මත්පැන් බලපත්‍රය අරගෙන තියන්නේ කියලා විපක්ෂ දේශපාලන පක්ෂයක නායකයෙක් මයිංගනේ රිදී මාලියද්ද නගරේ මත්පැන් 40ක් විවෘත කිරීමට බලපත්‍රය ලබාගෙන තියෙනවා කියලා විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියන බව ලංකාදීපේ කියනවා. මේ සම්බන්ධයෙන් රිදී මාලියද්ද ශාසන ආරක්ෂක බලමණ්ඩලයේ සභාපති අලුකැටියාවේ සීලවංශ ස්වාමීන් වහන්සේගෙන් කළ විමසුමකදී උන්වහන්සේ සඳහන් කරන්නේ ප්‍රබල දේශපාලඥයෙකුගේ මැදිහත් වීමෙන්මයි මත්පැන් බලපත්‍රය අරගෙන තියෙනවා කියලා. ඉතින් රිදී මාලියද්ද කියන්නේ ලංකාවේ දෙවැනියට දුප්පත්ම නගරේ. ඉතින් එහෙම තැනක මේ විදිහට තවදුරටත් සුරාසල් අරිනවද? මේ මත්පැන් බලපත්‍රය සම්බන්ධයෙන් තමයි ඇහුවන් පස්සේ මේක කියලා තියෙන්නේ. එතකොට අරන් තියෙන්නේ මේ බලපත්‍රය මේ එම දේශපාලඥයාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියාගේ බිරිඳගේ නමට. හරිද? ඉතින් කවුරුත් අරගෙනත් නැහැ, එතුමලට දීලත් නැහැ. දීලා තියෙන වෙන කෙනෙක්. ඉතියාම තුමාට කොහොමද අදාළ වෙන්නේ? ඇයි මගේ ඉන්න සිකියුරිටි එකේ ඉන්න කාට හරි මේ විපක්ෂ මන්ත්‍රීතුමාට උනත් අදාළ වෙන්නේ කොහොමද? එහෙම ගන්න බැයිද මේක? එහෙම අහන්න පුළුවන්. හැබැයි ඉතින් එහෙම දන්නේම නැති මේ කොහෙවක්වත් තින් රිදී මාලියද්ද, මම දන්න රිදී මාලියද්ද කියලා පදිංචි අහවල් මහත්මයාගේ අහවල් නෝනට විශේෂ හැකියාවක් තියෙන විශේෂ මොකක් හරි දෙයක් තියෙනවද? ඔන්න ඔය විදිය විශේෂ ප්‍රාගුණ්‍ය තියෙනවද සුරාසලක් ලබා දීම සම්බන්ධව? අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.